අයි බෝවන් සත්කාර සපයන්නා පාඩම්මාලාවේ පස්සන මුඩේලේ සේවාදායකයා ජීවතන ප්‍රදේශ සකස් කිරීම කියන මොලියුලේයට දේන දහවන පාඩම වෙත තමයි, අපිියදාාවදාන යොමු කරණට බලාපොරොත්තු වෙන්නෙ. තින්න එනම් සේවාදායකයාගේ හිස් ඇඳ සකස්කිරීම. තින් සත්කාර සපයන්නක වශයෙන් ඔබගේ සේවාදායකය නිදන ඇඳ සකස්කිරීම කියල කියන්නේ ඉතාමත් වැදගත්හ මූලික ඌකාරණාවක් ඉතින් ඔහුගේ හෝ ඇයගේ ඇඳ සකස්කිරීම පිළිබඳව අපි පාඩම් මාතෘකා දෙකක් කැටතේ සකච්ඡාකරන්නට බලාපොරොත්තුය වවා ඒ වගේම ප්‍රායෝගික ක්‍රියාකාරකම් දෙකක් ැටතේ ඒ සිදුකරන ආකාරය ඔබ වෙත ගනීමට අපි බලාපොරොත්තුයෙනවා තින් අද පාඩමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සත්කාර සපයන්නෙක වශයෙන් ඔබගේ සේවාදායකය නිදන ඇඳර් සකස්කිරීමේදී ඔහු හෝ ඇ ඇඳ නොමැති අවස්ථාවක කෙසේද ඇඳ සකස් කරන්නේ කියලා. ඉතින් මෙහිදී ඔබ සැලිමතයුතු විශේෂ කාරණා කකිහිපයක් ති නවා ඒගේ ම බනුගමරයුතු විශේෂ පියවරයන් කකිහිපයක් තියෙනවා දි මේ පිළිබඳව අපි දීර්ගද වශයෙන් සකච්ඡා කරණට බලාපොරොත්තුව වෙනවා. ඉතින් මුලින්ම සත්කාර සපයනිකු වශයෙන්. ඔබගේ සේවාදායකයාගේ ඇඳ සකස්කිරීමේදී ඔබ දැනගැතියුතු කාරණා. විශේෂකාරණනා, මොනවාද යන්නත් මෙහිදී හඳුන්වාදීමක් සිදු කරන්නම්. මුලින්මපි බලමු අද පාඩමය අරමුණු මොනවාද කියලා. මුලින්ම ඇඳ සකස්ක්‍රීමයනු කුමන්ද යන අර්ථදැක්කවීමට බලාපොරොත්තුයනෝ ඒ වගේම තමයි, ඇන්ඳ සකස්කිරීම අරමුණ මොනවාදයන්න ඔට පහැදිලි කරදීමට බලාපොරොත්තුවෙනවා ඒ වගේම තමයි විවිධ ස්ථාන සහ අවස්ථාවන් සහ සේවාදායකයාගේ අවශ්‍යිතාවයන් අනුව අපට සකස්කිරීමට සිදුවන ආකාර ඇන්ද සකස්කිරීමට සිදුවන ආකාර මොනොවාදයන්න සකච්ඡා කිරීමට සහ හිස් ඇඳ සකස්කිරීමේදී නිවැරදිව අනුගමනය කළන්නට ඕනි කාරණ මොනවාදයන්නත්. මෙම පාඩම හරහා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා ඉතින් මේ සිදුකරන ආකාරය පිළිබඳව එක්ොස්වෙනි ප්‍රායෝගික ක්‍රියාකාරකම හරහා ඔබවිත ගිනීමට බලාපොරොත්තු වෙනවා. මොලින්ම අපි බලමු ඇඳ සකස්කිරීම කියන්නේ මොකක්ද කියලා. ඉතින් අපි හැමෝම දන්නවා එදිනිදා ජීවිතේදයත් අපි නිදධන ඇඳ නිසියාකාරව සකස්කිරීම සිදුකරනවා. ඉතින් ඒ ඔබට වඩා හුරපුරුදු කාරණාවක් වන්නට පුළුවන් ඇඳ සකස්කිරීම කියලා කියන්නේ විශේෂයෙන්ම සත්කාර සපයන්නෙකු වශයෙන් රෝගියකුට ඒමත් නැත්තම් සේවාදායකයන් හට යම් කිසි තත්ත්යක් සඳහා සුව පහසුව සහ ප්‍රයෝජනවත් සහතික කිරීමට සඳහා විවිධ ආකාරයට ඔහුන්ගේ අවශ්‍යතාවයන් අනුව අවස්ථාව අනුව ඇඳැන් සකස් කිරීමේ ක්‍රියාවලිය. ඉතින් මෙය තමයි සත්කාර සපයන්නෙකු වශයෙන් ඔබ ඔබගේ සේවාදායකයාගේ ඇඳ සකස් කිරීම කියලා කියන්නේ. ඉතින් මෙහිදී සාමාන්‍යය නැතිලොත් වෙන්නේ ඇඳ ඇතිරිලි ඇඳ ඇතිරිලි සහො පිළිවෙලකට සහ නිසිාකාරව සකස් කරදීම. ඉතින් මෙහිදී අපි වැඩි අවධානයක් යොමු කරන්නට ඕනි අපගේ සේවාදායකයාගේ අවශ්‍යතාවයන් පරිදි ඔවුන්ට අවශරෙදි පිල්ලි ලිනන්ගේ කොට්ට සහ වෙනත් ඇඳට අවශ්‍ය අවශ්‍යතාවයන් සපුරාදීමට. ඉතින් මෙහිදී ඇඳැන් සකස්ක්‍රරීමේ පියවර කිහිපයක් තියෙනවා ඉතින් ඇදැන් සකස්කරන ආකාරය අපගේ සේවාදායකයාගේ රුචි අරචිකම් අනුව. ඔවුන්ගේ කැමැත්තමත වෙනස්වන්නට පුළුවන්. ඒ වගේම තමයි, ඔවුන්ගේ විධ සංස්කෘතික සම්මතයන් අනුව ඒවා වෙනස්වන්නට පුළුවන්. ඇතැම් පුද්ගලයෙන් විශේෂාකාරවලින් ඇදැන් සකස්කකිරීමට පුරදුවී සිටිනවා ඉතින් ඔවන්ගේ අවශතාව අනුව අපි ඔවුන්ට ඇඳ සකස්කර දෙන්න දෝනි. ඒ වගේම තමයි. ඕවු භාවිතා කරන ඇද ඇතිරිල් වර්ග වෙනස්වන්නට පුළුවන් පුද්ගලයාගෙන් පුද්ගලයාට ඉතින් මේවාට අනුකූලව තමයි අපි සත්කාර සපයන්නකු වශයෙන් අපගේ සේවාදායකයාගේ ඇඳ සකස්කරදීම සිදු කරන්නට ඕනි නමුත් කුමනාකාරය ඇැද සකස්කරත් අපි හිදී අනුගමන කරන්නට ඕනි මූලි පියහරයන් කියහිපයක් තියවා තින් ඒ පිළිබඳවපියාද කතා කරම්. දැන් අපි බලමු ඇඳල් සකස්කිරීමේ අරமුණுමොනවාද කියලා. පළමුුවන අරமුණ තමයි අපගේ සේවාදායකයා හට විවේකයක් සහ නින්දක් ලබාදීම. ඉතින් ඇඳ හොඳින් නිවැරදිව පිරිසිදුව නිසි්‍යාකාරව සකස්කර තිබෙනවාන. අපගේ සේවාදායකයාගේ විවේකසාහ නින්ந்த හොඳින් පවත්වාගෙනයාමට උපකාර කරන්නට අපිට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි සේවාදායකයාට කායික මෙන්ම මානසික, සැනසීමසා ආරක්ෂාව සැපීමට ඉතින් අපි හැමෝම දන්නවා අපේ නිර්දන ඇඳ කියන්න අපි පොහොම පිළිවෙලට පාත්තාගනයන්ට කැමතිස්ථානයක් ඉතින් අපගේ සේවාදායකයගේ නිදන ඇඳත්. එවැනිම පිරිසිදුව නිසිාකාරව පාත්තාගන්නට පුළුවන්න්නම් ඕුන්ගේ කායික මෙන්ම මානසික යහ පැවැත්මත්. මානිස්ක සවතාවයක් පාත්තාගන්නට අපිට උපකාණී වෙනවා. ඒ වගේම තමයිත් ඔබගේ සේවාදායකයා ජීවතන ප්‍රදේශයට නිසි පෙනුමක් අනා පෙනුමක් ප්‍රසන්න පෙනුමක් ලබාදීමටත් අපිට හැකියාව ලැබෙනවා. එමෙන්ම පළදායි හෙතරෝගී සම්බන්ධතාවයක් ඇතිකරගැනීම සත්කාර සපයනික වශයෙන් සත්කාර සපයන්න අ සහ සේවාදායකයාතර හොඳ බැඳීමක්සා සම්බන්ධතාවයක් ඇතිකරගැනීමටත් අපිට මේ ඇඳ පිළිවෙලකට තිබීම කියන එක ඇැදගත් වෙනවා. ඒ වගේම තමයි රෝගයාට ක්‍රියාකාරීනිසාහ නිශ්ක්‍රිය ව්‍යයාම කිරීමට ඉඩ සැලස්සීම. අපගේ සේවාදාකයා බොහෝ අස්ථාව දදි රෝගයකෝ යුද්ධ පුද්ගලයකු වන්නට පුළුවන් විධ අවශ්‍යතා සහ පහසුතා ඇති පුද්ගලයකවන්නට පුළුවන් ඉතින් එම පුද්ගලයාගේ නිිස්ක්‍රියෝ හෝ ස ක්‍රියාකාරකම් සහ ව්‍යයාම වලට උපකාර කරන්න අපිට හැකියාව ලැබෙනවා ඔහුගේ හෝ ඇගේ නිර්දන ඇඳ නිමරදිව සකස් කරදීම මගේ ඒ වගේම තමයි නැවුම් බව සහ පිරිසිදු බව ප්‍රවර්ධනය කිරීම අප එ ඇඳ පිරිසිදුව සහ නිමරදිව ඉතාම තලංකාර ලෙස පිළියලකර තියෙනවානම් එයින් අපගේ සේවාදාක ජීවත්තන ප්‍රදේශයට නැවුම් බවක් සහ පිරිසිදු බවක් ලැබෙනවා. ඉතින් මේවා සැලැසීමටත්තපිට හැකියාව ලැබෙනවා අපි ඔහුගේ හෝ ඇයගේ ඇඳ නිවැරදිව සකස් කරදීම තුළි. ඉතින් මීළංාරමුණ තමයි ද සෑදීමේදී සේවාදායකයාගේ ඉරියව හෝ ශරීර පෙළ ගැසීම් කුසලතා වර්ධනය කිරීම. ඔබ දන්නා කාරණාවක් තමයි සත්කාර සපයණක වශයෙන් අපගේ සේවාදායකින් බොහෝ කාලසීමාවක් ඇදැන්මත සිටින පුද්ගලීන්න්නම් අපිට නිවැරදිව සහ නිසියාාකාරව ඔවුන්ගේ ඉරියාව මාරු කිරීමට එහෙමත්න තමඔුන්ගේ චලනයන් මාරු රීමට සිතුුවනට පුළුව. ඉතින් මෙවැ නිසේවාදායකින් හට මනා උපකාරීතාවයක් ලැබෙනවා මේ ඇඳ ඔහුගේ නිවැරදිව සහ නිසිාකාර පිළිවෙලකට සකස්කරදීම මගේ. ඒ වගේම තමයි රෝගයාගේ සංකූලතා නිරීක්ෂණය කිරීම හඳුනා ගැනීම සහ වැලැක්වීම. ඔහුගේ හෝ ඇගේ ඇඳ. නිවැරදිව නිසියාකාරෝ පවතිනවානම් අපිට ඔහුගේ ශරීරයේ පවතින විද්ධ සංකූලතා උදාහරණයක් වශයෙන් ඇඳ වන ඇතිවීමට අවධානමක් තිබේනම් අපිට විවිධ නිරීක්ෂණයන් තුළින්න්නේ හඳුනාගන්නට පුළුවන් ඉතින් එවැනි දේවල් ඉතා පහසුවෙන් හඳුනාගන්නට පුළුවන් ඔහු ක හෝ ඇගේ ඇද. නිවැරදිවසසා නිසියාාකාරව පිළියලකර තියෙනවනම්. ඉතින් මේ සඳහාපිට මන උපකාරීතාවයක් ලැබෙන අපේමෑන්ද නිවැරදිව සකස්කරදීම සිදුකරනව නම්. ඒවගේම තමයි රෝගයාගේ අවශ්‍යිතා සපුරාලීම සඳහා. ොහෝ අවස්ථාවල රෝගීන් හෝවයෞද්ධ පුදගලින් ඇඳ මත්ත සිටීම වැඩ චියක්තක්ව වනවා. තින් මෙහි ඔවු ඇඳමතසිට රපහණී නිැරීම කරන්නට පුළුවන්. ඒ මත්නැත්තම් සංගීතයට සවන්දීම පොත් කියමීම වගේ දේවල් කරන්න පුළුවන්. ඒ වගේ ඇදම සිටියදීම ඔවුන් ආහර ළාගනීම සිදුක කරන්නට පුළුවන්. ඉතින් මෙවැනි අවශ්‍යතා සපුරාදීමටත් මන උපකාරිතාවයක් ලැබෙනවා ඇඳ නිවැදිසාහනිසියාකාර පවත්තාගන්නට පුළුවන්නම්. ඒ වගේම තමයි, ඇද සෑදීමෙන් රෝගයාගේ වෙහෙස අඩු කිරීම අපි ඔහුගේ හෝ ඇගේ ඇන්ද සකස්කරදීම සිදු නොකළ හොත් අපගේ සේවාදායකයාට හහිමත්නැතම් රෝගයාට හගේ හෝ ඇගේ ඇද සකස්කිරීමට සිදුවනෝ. ඉතින් ඒ එතරම් හොඳ දෙයක් නොවේ අපගේ රෝගයාගේ හෝ සේවාදායකයාගේ වෙහෙස අඩුකිරීමටත් අපට හැකියාව ලැබෙනවා අපි ඒ සිදුකර දෙන්නේ නම් ඒ වගේම තමයි අපිරිසිදු ලිනර් නිසිලෙස බැහැ කිරීම ොහෝ අවස්ථාවලදී අපගේ සේවාදායකයාගේ මත්න තැම් රෝගයාගේ ඇද ඇතිරිලි ලිනන් වගේ දේවල් ඉතා ක්මනින් අපේ සිදුවීම සිදුවන්නට පුළුවන්. ඔහගේ ඇතැම් දේ හතරල හිරීම් ඒවගේම ඔවාහාරයට ගන්නා ද්‍රව්‍ය සහ පානයට ගන්න ද්‍රවී හිරීම වගේ දේවල් නිසා ඒ ඉතා ඉක්මින් අපිරි සිදුවන්නට පුළුවන්. ඉතින් ඒ නිසා අපි අපිරි සිද වූ රෙදි පිලි නිවැරදිව බැහැකිරීම සහ ඇවත ප්‍රතිස්ථාපනයකිරීම දුකරන්නටඕෝන්. ඒවගේම තමයි කාලේශ්‍රමෙන් සහද්‍රවය නිසිල්ලෙස ඉතිරි කර ගනීමත් අපිට හැකියාව ලබෙනෝ අපි නිවැරදි ක්‍රියාපටිපාටෙන් අනුගම්නය කරලා අපගේ සේවාදායකයාගේ නිර්දන ඇද සකස්කිරීම සිදුකරනවා නම්. ඉතින් මෙන්න මේ කාරණා තමයි ඇදැන් සෑදීමේදී අරමුණු ලෙස සඳහන් කරන්නට පුොළුවන් වෙන්නේ ීළඟට බලමු සත්කාර සපයන්නක වශයෙන් අප සේවය කරන්න ස්ථානයේ ද අපට සෑදීමට සිදුවන විධ ඇඳන් වර්ග. ඉතින් මෙ ඇඳන්වාර්ග සේවාදාකයාගේ අවශ්‍යතාවය සහ මස්ථානයේ පවදිීන අවශ්‍යතාවන් සහ එම ස්ථානය අනුව වෙනස්වන්නට පුළුවන්. ඉතින් මෙහිමන් සඳහන් කරල තියන්නේ සත්කාර සපයන්නක වශයෙන් අපට සෑදීමට සිදුවන ඇඳන් වර්ග කිහිපයක්. පළමුුවනි තමයි அ වයිட் බ ඒ කියන්නේ හිස් ඇද සේවාදායක නොමැති අවස්ථාව දී ඇඳද සකස් කිරීම. එඉතිරි මේ ආකාර දෙක කිය අපට සිදු කරන්නට පුළුවන් පළමුුවුණ ආකාරය තමයි සංගූර්ථ ඇද සංෘර්ථ ඇද කියලා කියන්නේ සේවාදාකයා නොමැති අවස්ථාවදී අප ඔහුගේ හෝ ඇ ඇගේ ඇඳ සකස් කිරීම සිදු කරනවා නමුත් සේවාදායකයකු එම ඇඳට මැතකදී පැමිණන්නේ නැති නම් අපිටය සකස්කර කලෝස් බෙඩ් එකක් විදිහයට මත්නතන් සංගෘර්ට ඇදක් විදිහට තබන්නට පුළුවන් ඒගේ තමයි වියවත් ඇද විියුෘත් ඇද හමත් නැත්තම් Open බඩ් කියලල් අපි කියනවා දැනටමත් සේවාදායකයකු සිටින ඇදක් නම් එය ඔහුට හෝ ඇයට පහසුවෙන් භාවිතා කරන්නට පුළුවන් ආකාරයෙන් ඇ සකස්කිරීම තමයි ඕන් බඩ් කියල කියන්නේ ඉතින් අපගේ සේවාදායකෑ ඇත සකස්කිරීමේ නතුරු ඇඳට පැමිණෙන්නේ නම් අවස්ථාවයදීම අපිටය ඕපන් බෙඩ්ඩ එකක් විදියට පිළියල කරන්නට පුළුව මීළඟවර්ගය තමයියි බේ පයිඩබට් කිය කියන්නේ පුද්ගලෙකු සිටින විට ඇඳ සකස් කිරීම. අපගේ සේවාදායකයා රෝගීක්වන්න පුළුවන් එහමටත්තම් බොහෝ වයවුත්්ට පුද්ගලෙක්වන්නට පුළුව ඉතින් මෙම සේවාදායකයාට ඇඳෙන් බැසීමට හෝ චලනයවීමට අපහසු අවස්ථාවලද අපිට ඔහු හෝ ඇ ඇද සිටියදීම ඇද සකස් කිරීම සිදුකරන්නට සිදුවෙනවා. ඉතින් මේ වැනි අවස්ථාවකදී ඇඳද සකස් කිරීම තමයි අපි ඔක පයිඩ බේ් කියල කියන්න. මීළඟවර්ගයේ තමයිඇඩමිෂන් බෙට් ඇඩිशन බட் කියල කිය න්නේ හෝ අවස්ථාවල රෝහ ලකබी ඒ මත්නතම් සත්कार මධ්‍ය्यස්ථානने केද සකස්කරීමට සිදුවනෑදක්. ඉතින් රෝගියකු හෝ සේවාදායකයකු පැමිණීම බලාපොරොත්තුවෙන්. එහෙමත් නැත්තම් ඕන්ගේ ඇතු ඇතුළත් කිරීම බලාපොත්වෙන් අපි පිළියල කරන ඇඳ තමයි ඇඩමිෂන් බඩ් කියල කියන්නේ හෙමත් නැත්තම් ඇඩ්මිශන් එකදී අප සකස්කරතබන ඇඳදක් තමයි ඇඩමිෂන් බේඩ් කියල කියන්නේ ඉතින් මෙම ඇද සකස්කිරීමේදී සේවාදායක හෝ රෝගයකු ඇතුළත් කිරීමේදී අවශයෝන් සියලුම් උපකරණ සහ පහසුකම් සහිතව අපි මේ ඇද සකස් කිරීම සිදුකරන්නට ඕනි ඒ වගේම තමයි ෆ්‍රක්ෂබේ ෆ්‍රක්ෂබේ් කියන එකත් ගොඩක් අවස්ථාවලදී අපි රෝහල් වලදදි හෝ සත්කාරම අධ්‍යස්ථානල දී සකස්කිරීමට සිදුවන ඇඳන් වර්ගයක් ඉතින් ෆ්‍රක්ෂේ එකක්කහෙමත් නැත්තම් කැඩුම් බිඳුම් සයිත සේවාදායකෙකු සඳහා ඔුගේ අවශ්‍යතාවයන් සපිරීමට ඇඳ සකස්කරදීම තමයි මේ ෆ්‍රක්ෂ බේට එකක් කියල කියන්න ඒ වගේම තමයි පෝස්ටපරේටව බේ් මෙයත් රෝහලකදිී වගේ ස්ථානයකදී තමයි අපට සකස්කරීමට සිදුවන්නේ පෝස්ට පේටව් බෙඩ් කියලා කියන්නේ පස්්ටාත් සල්ල ඇඳ ඒ කියන්නේ. ඔබගේ සේවාදායකයා කුමන හෝශල්ල කර්මයක් කට භාජනයූ අයෙක් නම් ඉන් අනතුරුව එම සේවාදායකයා හට. සකස් කරෙන ඇන්දර් තම අපි පෝස්ට පේට බෙඩ් කල කියන්නේ ඉතින් ශාලකාර්මයක් සිදු කරනු ලැබූ සේවාදායකකුට අශ්‍ය සියලූම අවශ්‍යතාවයන් සපුරාලි විදිහයට අපිට මේ යන්ද සකස්කිරීමට සිදුවෙනු ඒ වගේම තමයි ඇම්ේන් බෙඩ් ඇම්ටන් බඩ් කල කියන්නේ ඇම්පටේෂන් කරපු සේවාදායකග හට සකස් කර දෙෙන ඇදක් ඇපටේෂන් කියල කියන්නේ අපගේ ශරීරය යම් කොටසක් ාලකාර්මය මගින් ඉවත් කිරීමෙන් අනතුරුව. ඒ අපේ අත්තවෙන්න පුළුවන් ඒ මත්නත්තම් ජන හිසෙන් පහල කොටසවෙන්න පුළුවන් ඒ වගේ කොටසක් ඉවත් කිරීමෙන් අනතුරුව සිටින සේවාදායකකුට හෝරෝගයකුට සකස් කර දෙ ඇද තමයි මේ ඇම්පටේෂන් බෙඩ් කියලා කියන්නේ තින් සත්කාර සපයන්නකු වශයෙන් ඔබට විධ අවස්ථාවලදී සකසීමට සිද්ුවේ හැකි ඇන්ඳන් වර්ගකිහි ප්‍රක්තමයිමහි සඳහන් කරේ ඉතින් අපි මෙම මොඩියුලේ අයටතේ පාඩ මාතෘකා දෙකකින් මෙම අනකයි පයිඩබෙන්ඩ ඒ මත්නැත්තම් හිස්සැද සකස්කිරීම සහ ඔක කිය පයිඩබෙන් ඒමක් නැත්තම් පුදගලෙකු සිටිනවිට ඇද කස්කරීම කියන දෙක ඔබ වෙත ගෙනීමට බලාපොරොත්තු වෙනවා තින් අද පාඩමෙන් මම කරන්නේ නැති අවස්ථාවක හිස් ඇඳ සකස්කිරීම සිදුකරන ආකාරය. අපි දැන් බලමු හිස් ඇද සකස්කිරීමේදී අපි අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවාද කියලා. එම ක්‍රියාපටිපාටිය හරියටම ඔබට දැක බලාගන්නට පුළුවන් දහවැනි ප්‍රායෝගික ක්‍රියාකාරකම තුළි ඉතින් මෙහිදී මම දළවශයෙන් මෙහිදී ඔබ වඩාත් සැලකිලිමත්ත යුතු රණා කියහිපයක් පමණක් ඉස්මතු කර පෙන්න්නවන්න. මොලින්ම අපි ඇඳ සකස්කිරීමට අනතුරුව ඔබගේ සේවාදායකයා වෙත ගොස්, බෝ හඳුන්වාදීම සිදු කරන්නට ඕනි. ඉතින් ඔබ පුරුත පරිදි සත්කාර සපයන සේවාදායකයකුුණම් නිතිපතාය සිදුකිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ඔබ අලුතෙන්ම සේවාදායක හට සේවය කිරීමට යනවානම් අනිවාරයෙන්ම ඔබ සේවාදායකගේ අනනතාවවෙත හවරු කරගත් පසු ඔහුට හෝ ඇයට ඔබ හඳුන්වාදීම සිදු කරන්නට ඕනි. ඉන්න අන්නතුරුවබට පුළුවන් ඔබ ගේ රෝගයාට හෝසේවාදායකයාට ඔබ සිදුකරන්නට යන ක්‍රියා පටිපාටියය හඳුන්වා දෙන්න. ඔබ සිදුකරන්නට යන්නේ කුමක්ද. ඔබ ඔහුගේ හෝ ඇගේ ඇඳ සකස්කරදීමට සූදානම් වෙන. ඉතින් ඒය ඔහුට හෝ ඇයට තේරෙන ආකාරයට ඔබ පැහැදිලි කර දෙන්නට අවශ්‍ය. ඒවගේම එ පැහැදිිකදීමෙන් පසුව ඔබගේ සේවාදායකයාගේ කැමැත් ලබා ගැනීම අනිවාරයෙන් ඔබ සිදුකරන්න ඕනි මොකද සත්කාර සප්‍යයන්ෙක වශයෙන් සේවාදායකයාගේ කැමැක්තක් රහිතව අපිට කිසිදු ක්‍රාකාරකමක් සිදුකරන්නට හැකියාවක් නැහැ. මින්න්න තුරෝබොට පුළුවන් ඇඳ සකස්කකිරීමේදී ඔබට අවශ්‍ය ව හැකි ්‍රව්්‍ය මොනවාද යන්න හොඳින් නිරීක්ෂණය කිරීම. ඉතින් එය, කුමක්හෝර දිිපි වර්ගයක් වන්නට පුලුවන් හෙමත් ැත්තම් කොටයක් වෙන්නට පුළුවන් ඉතින් ඔබ නිර්රීක්ෂණය තුළින් හඳුනාගන්න ටෝනි ඇද සකස් කිරීම සඳහා ඔබ අලුතින් සපයයාගතයුතු ද්‍රව්්‍ය සහ උපකරන මොනවාද කියලා. ඉන්න අනතරුව ඔබ ඔබේ දෑත් හොඳින් සේදීම සිදු කරන්න ටෝනිේ ද්‍ර්‍යසා උපකරණන එකතු කිරීමට මත්තෙන් අනිවාරයෙන් සබන් සහජලයෝදා ඔබ බගේ දෑයක්ත් පිරි සිදු කිරීම සිදු කරන්නටඕනි ඉන් අනතරුව ඔබට පුළුවන් අවශ්‍ය ද්‍රෞව්‍ය පිළියල කරගන්න. අවශ්‍ය ෝප කරණ පිළියල කරගැනීමේද. එම ද්‍රව්‍ය සහ උපරණ විධ ස්ථානවල පවතින්නට පුළුවන් ඉතින් එම ස්ථානවලේ නොබට අවශ්‍ය ද්‍රෞව්්‍ය ක්ස්ථානකට එකතු කරගැනීම ඔබට සිදුකරන්නට පුළුවන් ඉන්න අනතරුව පුළුවන් සේවාදායකයාගේ ඇන්ඳ අසලට පිරිසිදු කිරීමට අවශ්‍ය ලීනන් සහ අනිකු ද්‍රව්‍යය ඔබට රැගෙන එන්න අපි දැන් බලමු ඔබ පිළියල කරගන්න ඕනෙ ද්‍රෝ්‍ය මොනවාද කියලා. ඉතින් මෙහිදී මෝබට දක්වල තියන්නේ ඔබ ද්‍රව පිළිගල කරගනීමේති සැල ිමත්යෙන් ඕනුදේවල් ඉතින් මෙන්න මේ ද්‍රව්‍ය සහ උපරණ තමයි ප්‍රධාන වශයෙන්ම අපිට සත්කාර සපයන්නෙක් වශයෙන් සේවාදායකයාගේ ඇත සකස් කිරීමේ දී උමනාවන්නේ පලවෙනිම දේ තමයි මට්‍රස්සක. එහෙමත් නැත්තම් මෙට්ට. අපගේ සේවාදායකයාගේ මෙට්ටේ අපිරි සිදුතාවයා අනුව අපට පුළුවන් මෙය අලුත් මෙට්යක් ඕනෙද නැද්ද කියන එක තීරණය කරන්න පේ නිරීක්ෂණ තුළින් අපි තීරණය කරන්නට ඕනි දෙයක්. බොහෝ අවස්ථාවලදේ නැවත අලුත් මෙත්‍රයක් භාවිතාකිරීමට අවශ්‍යතාවයක් නැතිවන්නට පුළුවන් නමුත් ඔබගේ සේවාදායකයා බොඩි ෆලස් ඒ මත් නැත්තම් දේහ තරල වගේ දේවල්. ඉහිරී තියෙනවනම් තෙත්වී තියෙනවනම් අපිට ගොඩක් වෙලාවට මේ මෙට්ටය මාරු කිරීමට සිදුවනඇති නේම අවස්ථාවල්දි. මෙමට්ටේ සහ මටස් කව එෙමන තමට්ආාවරණය කියන දේවලුත් අපිට පිළියලකර ගැනීමට අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි බොටම් ශීට්. බොටම් ශීට් කියලා කියන්නේ අපි මෙට්ටේ ආවරණය කිරීම සඳහා. ඇද පහතින්ව දාන ලිනන්න එක එහෙමත් නැත්තම් ඇඩ ඇති රිල්ල ඒට තම අපි බොටම් ශීට් කියල කියන්නේ තිනේ දානාකාරය අපි පායෝගක ක්‍රියාකාරකමේදී කතා කරමු. මීළඟදේ තමයි රබර්ෂීට් හෙමත් ැතම් මැකින් ටෝෂ් විශේෂයෙන් අපි රෝගීන් හට සේවා දායකයන් හට රෝහල්වලදි සහ සත්කාර මධ්‍යස්ථාන වලද මෙ වැනි රබර්ෂීට් එකේ මත්නැත්තම් මකින් ටෝස්් එකක් භාවිතා කරනවා. ඉදින් මේ භාවිතා කරන්නේ බොහෝ අවස්ථාවල් වලදී රෝගයාගේ හෝසේවාදායකයාගේ බොඩිතාරල දේහතරල මුත්‍රා රුදදුරිය සැරව වගේ දේවල් වලින් මෙට්ටේ ආරක්ෂා කරගැනීමට සහ ඇඳ ඇතරිලි ආරක්ෂා කර ගැනීමට වගේ දේවල් වල තමයි භාවිතා කරන්නේ ති මේ සඳහාපි මැකින්ටෝෂ්‍යකක් පිළියල කරගන්නටත්ඕනි ඉන් අනතුරුව ද්‍රෝෂීට දෝෂීට් කියල කියන්නේ මැකින්ටෝෂ්ක ආවරණය කිරීමට මැකින්ටෝෂික උඩන් එලන රදි පිළිවලට තමයි අපි දරෝෂීට් කියල කියන්නේ ඒවාගේම තපීන් ටොප්ෂ් කියලා කියන්නේ ඉහළ ඇඳ ඇතිරල්ල අපගේ සේවාදාකයාට පොරවන ඇද ඇතිරිල්ල තමයි අපි ටොපෂී කියලා කියන්නේ ඒවාගේම පිලෝකේස් කොට්ට උරයක් අවශ්‍යනම් කොට්ටයක් හෝ කොට්ටුවරයක් අපිට සපයාගන්නට පුළුවන් ඒවගේ ලිනන් බින් එහෙමත් නැත්තා පිලිනන් හැම්ප කියලා කියනවා. අපිට සිදු උනු ලිනන් සහරෙදදි පිළි ඉවත් කිරීමට අපි ලිනන් බිින්් එකක් එහෙත් නැත්තම් ලිනන් දමන බඳුනක් අනිවාරයෙන් රැගෙනයන්න ටෝනි ඒ වගේම තමයි බෙඩ්සයි් චට අපි රැගෙනගී උපකරණ සහ ද්‍රෞව්්‍ය නිවැරදිව භාවිතා කරනතෙක් තබන්නට අපි පුටුවක් හෝ ස්ටූල් එකක් වගේ දෙයක් අපිට භාවිතා කරන්නට පුළුවන් ඒ වගේම තමයි ස් ස්පෝප බලවස් ඒකන්නේ අපි වරක් භාවිතා කළ ඉවත දමන බ්ලොවස් ආවරණ ඉතින් මේ අත්තාවරණ කියනේවත් අපේ අවශ්‍යතාවය අනුව පමණයි අප භාවිතා කරන්න ඕනි අපි නිරීක්ෂණය කිරීමේදී අපගේ සේවාදායකයාගේ ඇද ඇතිරිල්ලි බොහෝසසිය අප රිසිදුවී තියෙනවනං අපිට ආරක්ෂාව සඳහා සහ කෝස් ෆෙක්ෂණ මත්න ැම් රස් සාධන වලක්වාගේ න සඳහා අආවරණ වගේ දේවල් භාවිතා කරන්නට පුළුවන් ඒවගේම තමයි පපබ පේප බෑග හෙමත්නැත්තම් කඩදදාස බෑගයක් භාවිතා කරනවා ඇන්දේ ඉහිරලා තියන දූවිලිය අංශු කුඩා කුඩා ආහර කැබලි මගේ දේවල් ඉවත් කිරීමට පේපබෑගයක් කඩදාසි බෑගයක් අපි භාවිතා කරනවා. ඒ වගේම තමයි ඩස්ටර්ස් ඩස්ට සපි භවිතා කරන්නේ පිසදැමීම සහ පිරිසිදු කිරීම සඳහා. ඇත්තැම් අවස්ථාවල්දී අප ඇද ලින නෙහමත් නැත්තම් ඇඳද ඇතරිලි මාරු රීමේද. ඇඳ පිරිසිදු කිරීම සිදුවන්නට පුොළුව. තින් ඇඳ පිරිසිදු රීමට අවශ්‍යතාවයක් තිබෙනවනං පෙනනිරීක්ෂණවයට අනුව අපට ඩස්තස් අරගෙනයන්නට පුළුවන් ඒ වගේම තමයි සෝපිෝට ඇන් කලයින් ෝට ඒ කියන සබං සහිත ජලය සහ පිරිසිදු ජලය ඉතින් මෙයත් අපිට තෙත් පිරිසිදු කිරීමක් භාවිතා කරන්නට අවශ්‍ය වන අවස්ථාවලදී රැගෙනයාන්නට පුළුවන් ඒ අවශ්‍යතාවය මත ඔබට රැගෙනයාම හෝ ලබානො ගැනීම සිදුකරන්නට පුළුවන් මීළඟ තේ තමයි ඇති මාස් එකත් මම කලින් සඳහන් කලාවගේ අත්තාවරණ වගේම මආවරනත් අපිට අවශ්‍යනම් පමණක් අවශ්‍යතාවය අනුව පිළියල කරගන්නට පුළුවන් අත්‍යවශ්‍ය නැහැ අවස්ථාවනුවට වෙනස්වන්නට පුළුවන්. ඉතින් මෙහි මම සඳහන් කරගත් උපකරන්න සහ ද්‍රව්ව්‍ය අත්‍යවශයෙන් ම අරං්‍යන්නට ඕනි කියලා දෙයක් නැහැ. ඔබගේ අවශ්‍යතාවය අනුවෝපට අවශ්‍ය දේවල් මෙතනි සපයාගන්නට පුළුවන්. ඉන්න අනතුරුවබට පුළුවන් මෙම උප්පකන්න සකස් කරගත් පසු ඒවා. ඔබගේ සේවාදායකයා සිටින ස්ථානයට රැගෙන යන්න. එතින් මෙම අවශ්‍ය උපකරන්න සහ ද්‍රව්වල් ඇඳ සකස්කන ස්ථානයට රැගෙනීමෙන් පසුව අපි බලමු කොහොමද මේවා භාවිතා කරන්න කියල්. මුලින්ම මෙම උපණ සා ද්‍රව්‍ය රැගෙනයීමෙන් පසුවු නැවතත් ඔබ ඔබේ දෑඇත් සොඳනි සෝදාගැනීම සිදු කරන්නට ඕෝනි. ඉන් අනතරුව ට පුුවන් එම ්‍රියාවල ආරම්භ කරන්නේ තින් මෙහි දවෝ බනිවාරයෙන් මතකත බාගත යුතුකාරණාවක්තින විශේෂයෙන්ම සත්කාර මධ්‍යස්ථානසා රෝහල් වැනි ස්ථානවලදී. අපි කිසිම විටක වෙනත් රෝගීකගේ හෝ වෙනත් සේවාදායකකුගේ ඇද ඇතිරිලි පෞද්ගලික සනිපාරක්ෂික ද්‍රෞව්‍ය වෙනත් කැනෙකුට භාවිතා කරන්නේ නැහැ. විශේෂයෙන්ම රෙදි පිළි සහ ලිනන් වගේේ දේවල් වෙනත් පුද්ගලිකු සඳහා භාවිතා කළ දේවල් මෙම ඇඳ සකස් කිරීම සඳහා භාවිතා කිරීම සිදු කරන්නේ නැහැ ඉතින් එමගින් අපට පුළුවන් හරස්සාධන වලක්වා ගැනීම සිදු කරන්න. ඉතින් මෙහිද අප සැලිරිිමත යුතු වත්කාරණාවක් තියෙනවා හරස්සාසාධන වලක්වාගැනීමට තවත් කල හැකි දෙයක් තමයි ෆෑන්් දාල තියෙනවනම් අප ස්‍රජෝෆ් කරන්න ෝනි ඒ වගේ තමයි රෝගයාගේ පෞද්ගලිගත්තය ආරක්ෂා කරදීම සඳහා රෝගියයා සිටිනවානම් අපි අනිවාරයෙන් පෞද්ගලිකත තිරධානටඕනි තෙරෝගයන් ොමැති අවස්ථාවකදීනම් ඒ අත්‍යවශවන්නේ නැහැ. ඒ වගේ මතමයි සේවාදායකයා ඇඳමත සිටීනම්. අපගේ රෝගියයා හෝ සේවාදාක ඇඳමත සිටීනම් අනිවාරයෙන් අපි, ඔහුට වෙනස්ථානීකට මාරුවීමට උපකාර කරන්න ටෝනි අපට පුටුවක් ස්තුූල එකක් වගේදයක් දීලා හොට ඉඳගන්නට උත්පකාරන්න පුළුවන් එහමත්නැත්තම් ඔහුට ඇදෙෙන් බහල යන්න ලුවන් කෙනෙක්නා අප ඒේ සඳ උපකාරන්නට පුළුවන්. ඉතින් මේආකාරයෙන් අපි මුලින්ම අපගේ සේවාදායකයායමඇන්දෙන් ඉවතටයාමට ඔහට උදව කරන්න දෝනි. ඉතින් ඉ අන්නතරුව මෙම ක්‍රියාපාටිපාටට ප්‍රමාණවත් ඉඩකඩ පහසුකම් සලසාගැනීම සඳහා ඇද අවට ඇති ගහබාන්ඩ වැනිදේවල් ලොකර් වගේ දේවල් චුට්ටක් ඉවතට කරලා අපි අවශ්‍ය ඉඩකඩ සලසාගන්නට පුළුවන්. ඉතින් ඉන්නන තුරුව ඇඳන් රෝධ සහිත ඇඳන් තියෙනවා ඉතින් ඒවගේ ඇඳම් තියෙනවා නම් ඒවාට අගුලු දම ඇති බවට සාහතික කරගන්න ටෝනි හමත් නැතිනම් අපට පිළියලි රීමට පහසුයි ඒ වගේ තමයි ඇතැම් ඇදම් තියෙනවා අපේ හිස පැත්ත සහපාදාන්තය උ පහත් කරන්නට පුළුවන් ඇඳල්. ඉතින් එවැනි ඇදන්වල අන්තේ උස් පහත් කරල තිබෙනවනම් ඒත් තිරස් වෙන විදිහට වගබලාගන්න ටෝනි ඒ වගේම තමයි අපගේ ප්‍රමාණයනුව අපගේ අවශ්‍යතාවයනුව එමන්ඩ උස්පහත් කිරීමටත් අපිට සිදුකරගන්න ටෝනි ඉතින් ඒ සිදු කිරීමෙන් අනතුරු අපිට පුළුවන් ප්‍රියාපටිපාතිය ආරම්භ කර ඉතින් මුලින්ම අපි කරන්නට ඕන. ඇදේ තමා ඇති ඇද ඇතිරිලිති බේනම් ඒවා ලිහිල් කර නියමාකාරයෙන් නිවත් කර ගැනීමේ ඉතින් මෙහිදීත් අපි ඒ ඇන්ද ඇතිල් ලිවත් කර ගැනීමේදී. ඒවගේ ඇති දූවිලිය අංශුවගේ දේවල් ඉහිරීම වලක්වීම සඳහා. ක්‍රමාණුකූලව තමයියි වත් කර ගැනීම සිදු කරන්නේ ති ඒ ක්‍රමාණකූලව වැත් කර ගැනීම සිදු කළ පස. අපි පුළුවනය ලිනන් හැම්ප එක හෙමත් නැන් ලිනන් ිනට දාලා අයිංකරගන්න. ඒ වගේම තමයි හැඳ ඇතටලි ඉවත් කරනකොට රෝගයාගේ අස්කන්නාඩි ධන්තාලේප ඒවගේ රෝියගේ පෞද්ගලික භාවිතය සඳහා භාවිතා කරපු කුඩා කුඩා උප කරනගේ දේවල් තිබෙනට පුළුවන් දෙන් ඒවා ගැනත් අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕෝනි. ඒවා ඇත්නම් ඒවා මුොලි නිවත් කරන්න ටෝනි වයිවත් කිරීමෙන් පසු තමයි අප මේ ලිනන් නිවත්කිරීම සිදු කරන්න. ඒවගේම තමයි කොට්ට වරේයිවත් කර ලිනන් බඳරට දානඕනි කොට් වරේ පිල් සිදුවී ඇත්නම් අපි අනිවාරෙන් ඉවත් කරන්න ටෝනි ඒවත් කර අපිට එයත් ලිනන් බඳනට දාානට පුළුවන්. ඒවාගේ ලන නිවත්කිරීමේදී. අපිරිසි ව ොමැතිலிනතිව. නැවත භාවිතා කරන්න පුළුවන් கிෙහිතனு න තියෙනවන. ඒවා நம்மල වම පුටුව குඩින් හෝස් குඩින්තියාගන්නට පුළුවන්. එහිදී අපට සම්පත් කළමනා කරණය නිසිயாකාරව සිදුකරන්නට පුළුවන්. නමුත් ඒවා පිරිසිදීනම් அනිவா என்ன ඒවා වත්කිරීම සිදු කරන්නට ඕනි. අනතරුව අපට පුළුවන් ඇද සහමට්ය නිවැරදියෝ පිරිසිදු කිරීම සිදුකරගන්න. එතින් මෙ පිරිසිදු කිරීම සිදු කරගන්න නාකාරේ අපි ප්‍රයෝගික ක්‍රියාකාරකමහරහා බෝත ගෙනෙනවා මම කෙටවික් සොඳහන් කරන්නම්. ඇඳ පිරිසිදු කිරීමේදී ඩස්ටර්ස් භාවිතා කරමින් වල ඩස්ට රයි ඩස්ටිංක් කරලාට දූවිලිවත් කිරීම සිදු කරන්නට පුළුවන් නේවාගේීම ව ඩස්ටිං අපි තෙත් පිරිසිදු කිරීම භාවිතා කරලා. අපේ රැගෙනාපු සබන් ජලය සහ ජලය භාවිතා කරලා ඩස්ටේ එකක් භාවිතා කරලා පිරිසිදු කරගණ්ඩ පුළුවන් විශේෂෙන්ම ඇන්දේ පවතින ධර අපි බෙඩ් බාස් කියලා කියනවා සයිඩරේල්ස් අර පැත්තෙත් ඇදේ පවතින ධාර වගේ දේවල්. මෙආකායෙන් පිරිසුදු කරගන්නට පුළුවන් ඉතින් මේ සිදදු කරන ආකාරය මම ප්‍රයෝගික ක්‍රියාකාරකම හරහා බෝත ගෙනන්නම් තින් මේ යාආකාරයෙන් ඇඳ පිරිසිදු කරගැනීමට අවශ්‍යතාවයක් පවතින්නේ නම් අපිඒ පිරිසිදු කරගන්න ටෝනි ඒ වගේම මට්‍රසක ඒහෙමත් නැත්තාම් මට්ර් අපි ඒආකාරයෙන් පිරිසිදු කරගන්න ටෝනේ ඉතින් ඒ ජලයෙන් පැංගවීමේ හැකියාවක් සහිතමට්ටයක් නව අපිට පුළුවන් වෙඩ්ඩස්ටිංක් කරලා ඒක පිරිසුදු කරගන්න ඒය ජලයෙන් පැගවීමේ හැකියාවක් නැති මෙට්ටයක් නම් අපිට පුළුවන් ඩ්‍රයි ඩස්ටිංක් කරලා දූ විලිපිස දෑ ගැනීම සිදු කරන්න. තින් එහිදී කුමන හෝ ආකාරය කුඩා කකඩ ආහාර කැබලි දූ විලියංශූන් වගේ දේවල් තියෙනවන අපි රැගෙන ආ අපේප බෑගක හමත් නැතැම් කඩදදාස බෑගේ ආධාරයෙන් ඒවා ඉවත් කර ගැනීම සිදුකරන්නට පුුවන්. ඉතින් මේ සියලූමදේ සිදුකරන ආකාරය අපි ප්‍රයෝගික පරීක්ෂණය හරහා ප්‍රයෝගික ක්‍රියාකාරක මහලහා ඔබ වෙත ගෙනන්නම්. මින් අනතරුව ඇඳ සකස්කිරයේේදේ. ඇද පුටුව සහ ලොකරය නියමති ස්ථානය පසු තබන්නට ඕනනි. ඉතින් මම කලින් සඳහන් කලාආකාරයට ඔබ පිරිසිුදු කරගත් පසුවඔබට පුළුවන් අප රැගෙන ආයන්ද ඇතරිල් නිවැරැදිව දමාගන්න ඒ දමාගැනීමෙන් අනතරු අපට පුළුව. අප මදක් ඉවතට කර පුටුව ඇඳ ලොකරය ඒවගේ දේවල් ගුල බන්්ඩ නිවැදිස්ථානයා පහ තබාගන්න. ඒ වගේම තමයි. සියලෝමපකරණ නිසිස්ථාපනය ප්‍රතිස්ථාපනය කිරීම. අපික්මං කලන්නත් සඳහන් කර වගේ අපි ඉවත් කර පුදේවල් නියම තිස්ානය තාානට පුලුවන් ඒවගේම තමයි අපි ස්ක්‍රීන් මොනා හරි භාවිතා කරානං තර භාවිතා කරාන්නං ඒවා පිට නැවතිවත් කරන්න පුළුවන් අපි විදුලි පංකා ෆෑන්ස් ස්වීචෝ් කරාන අපි ේව නැවතිතාානට පුළුවන්. ඒගේ සියලෝම උපකරණ සහත් දේව අපි වෙනස් කළ දේවල් නැවත ප්‍රතිස්ථාපනය කිරීම අපි සිදු කරන්නට ඕනි. ඒ වගේම තමයි ලින නිසිලස ඉවතලන්න අප லினன் බින්නේක දාගත්ත අපරි සිදු லினான் අපි ගිහිල්ලා ඒවන් නිවැරදිව පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරන්න ඕෝනි ඒ අපි පිරිසිදු කරන්නේ නම් අපි නිවැරදිව පිරිසිදු කරන්න ඕනි අපි පිරිසිදු කිරීමට වෙන අත්ස්ථානකට යනවානම් නිවැරදි ක්‍රමවේදයන් වලට අනුව ඒවා සිදු කරන්න ටෝනි ඒ වගේම තමයි අපි භාවිතා කලා අත්වැසුම් එහෙමත් නැත්ත අපි මවාවරණ භාවිතා කලාාන ඒවාන් නිවැරදි භාලුම් වලට බැහැරකිරීම සිදු කරන්න ඕෝනි ඉන්න අන්නතුළු අපි පුළුවන් හොඳින් සබන් යොදා නැවතත් අපේ අත්සේදීම සිදු කරන්න. ඒ වගේම තමයි? රෝගයාට සුව පාසු ලෙස ඇඳ මර්ත වැතරීමට ඉඩකඩ සලසාදීම. ඉතින් අපි ඇඳ සකස්කර අවසන් වූ පසු අපිට පුළුවන් ඔහුගේ ඇඳේ වටපිටාවත් නිසියාකාරව සකස්කර පසු නැවත අපගේ සේවාදායකයාට ඇඳමතට පැමිණීමට කියන්න. ඔහුට හෝ ඇයට ඒ සඳහා පසුතාවයක් තියෙනවනං අපිටඒ සඳහා උදව කරන්නත් පුළුවන්. ඉතින් එමගින් අපගේ සේවාදායකයාගේ සුව පහසුව වැඩදිියුණ කිරීමට අපිට හැකියාව ලැබෙනවා. තින් මෙන්න මේ ක්‍රියාපාටිපාටට අනුව තමයි අපි සත්කාර සපයන්නෙක් නැති අවස්ථාවකදී ඔහුගේ හෝ ඇයගේ ඇන්ත සකස්කිරීම සිදු කරන්නේ. ඉතින් මම මෙහිදී දීර්ගවිස්තර කිරීමක් සිදු කළේ නැහැ මොකද අපි දහවන ප්‍රායෝගික ක්‍රියාකාරක මහරහා මේ සියලූමදේ ඔබට කර පෙන්වනවා කරන්නේ කෙසේදයන්න කරපෙන්නවා. ඉතින් එහිදී ඔබ තවදුරටත් මනා දැනුමක් සහ අවබෝධයක් ලැබේ කියලා මම බලාපොරොත්තු වෙනවා. මීලඟ පාඩමෙන් එහෙමත්නම් එකලොසනි පාඩමෙන් සත්කාර සපයන්නෙක් වශයෙන් සේවාදායකය ඇඳ සිටින අවස්ථාවකද. ඔහුගේ හෝ ඇගේ ඇඳ සකස්කාරන්නේ කෙසේ යන්න අපි සාකච්ඡා කරමු. ඔබත් සත්කාර් සේවා සපයන්න කුලෙස විදෙස්කතවයීමට බලාපපුරොත්තුවන කෙනෙක්ද එස නම් ඔබ ඉංග්‍රසි භා දන්ම නොමිේ වරු කරගන්න. .gpid.डीपी एडुकेशन आडTSब यडििंग सेන්න ඒගේම जपन भाषतेෙන් मुमे नු කරගන්න Dीपी एडुकेशन जपन भाषාව य नालिිකාරෙන් පුළුවන් මේ වැතකक पाාඩම් බලන්න දැन मैं डीप एडुकेशन िल्स फॉलाइफ YouTubeब नाने सब्सक्राइब करන්න अल वीडियो ලන්න मेल पटने को लिया गන්න चते जायकाන්න डीपी एडुकेशन skillस फॉलाइफ